අපි එහෙම කරන්නේ අයවැය අඩුපාඩු හෝ නිවැරදි විය යුතු තැන් නැති නිසා නොවේ. අපි විශ්වාස කරනවා ජනතාව සමග මේ රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් නැගිටින්නට ඕන කියලා. එක එක අයගේ අයිති නැති කරන කතා කරන උදවිය ඒ කාලෙ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපි ආයි මඩ අල්ලන්න අවශ්‍යදයි. අපට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවි අපිට මාවත් දෙකක් නැහැ. අපි හැමදාම ඉන්නේ ජනතාවගේ මාව. ඒ නිසා ජනතාව අමාරු වෙන වැටෙන උන්ට වැඩදායි අයවැය යෝජනාවලියකට අපි අපේ උපරිම සහාය ලබා දෙනවා. අපි එහෙම කරන්නේ අයවැය අඩුපාඩු හෝ නිවැරදි විය යුතු තැන් නැති නිසා නොවේ. අපි විශ්වාස කරනවා ජනතාව සමග මේ රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් නැගිටින්නට ඕන කියලා. පසුගිය අයවැය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැය සකස් කර තිබුණා. මෙන්න මේ අඛණ්ඩතාවය අපි අගය කරන්න ඕනේ. මේ ස්වභාවයේදී ආර්ථික සම්බන්ධව අපිට විශාල චෝදනාවක් නැගුවා. ඒ හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. එක එක අයගේ අයිති නැති කරන කතා කරන උදවිය ඒ කාලෙ කරපුවා අපිට මතකයි. හැබැයි චෝදනාවක් නැගුව පමණින් මඩවලට උත්තර දෙන්න අපි ආයි මඩ අල්ලන්න අවශ්‍යදයි. අපට ඒ අයට කියන්න තියෙන්නේ මඩ ගහන අයගේ අත්වල මඩ ගෑවි කාගේ හරි අයිතියක් නැති කරන්න කතා කරන අය අනුම රටේ ජනතාවගේ අයිතිය තහවුරු කරගන්න වැඩ කරලා ඉන්න. අපි ඉතිහාසය පුරාවට ජනතාවට ජීවිත අයිතිය සුරක්ෂිත කරන තැන ඉඳන් යුතුකම ඉටු කරලා තියෙනවා. ඒ නිසා නැති කරන්න කතා කරන අය අයිතියක් රැක දෙන එක අමාරු බව දැන දැන්වත් වටහා ගන්න කියලා ඉල්ලන. දැන් බොහෝ දිනකට දායකයේ තියෙන බලතලත් අමතක වෙලා දශක දෙකක් අවදී ආපසු ගත්තත් මුල්‍ය කළමනාකරණේ තීන්දුව తీරන ගනු ලැබුවේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අනුමැතියට යටත්වයි. එහෙම අවස්ථාවක තනි කැමැත්තක් ලෙස ඒවා හුවා දක්වන කාටවත් හැකියාවක් නැහැ. ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට මේ අයවැය පරාද කරනවා. මේකට ඡන්දෙ දෙන්නේ නැහැ. මේ අයවැය පරාජය කරනවා කියලා හිතනවා නම් ඉතින් සමහර වෙලාවට සමහර විපක්ෂයේ නියෝජනය කරන සමහර අය අර ඒකෙන් පොඩි මෝඩ ජූන්නයක් ගන්න පුළුවන් කමකුත් තියෙනවා. දැන් හිතන් ඉන්නවා සමහරු ඔද්ද ලුණ වැඩි උනායි කියලා කිව්වයි කියලා, බත බැරි උනායි කිව්වයි කියලා ගෑනි වදික්ක සාද කරයි කියලා. හරි දික්ක සාද කරලා කාවද බඳින්නේ? අර මුලින් අඩගාලා දෙන්න හදනකොට රට බාරගෙන කරන්න කියලා දෙන්න හදනකොට ඒගොල්ලන්ටද බාර දෙන්නේ? දැන් ආර්ථික ඝාතකයෝ ගැන කියුණා. ආර්ථික ඝාතකයෝ කියලා කාටද මඩ ගහන්නේ? හය දෙනයි විපක්ෂ නායකවරයා ගාව. කොහ මන්ත්‍රීවරු කො ජේෂ්ඨයෝ? ජේෂ්ඨයෝ නේ වතුර බෝතලේ ගන්නවා බිබී බිබී කියනවා. මම බය නෑ, මම බය නෑ, මම බය නෑ, මම ඕන දෙයකට ඔට්ටුයි කියනවා. සාමාන්‍ය බැඩිපුර බය වෙච්ච උන් තමයි බය නෑම කියන්නේ. කනත්ත ගාවින් යනකොට හොල්මන් වලට බය එකක් කෑක ගානවනේ. ඌ බයට, ඒ බයට මම කියන්නම් ඌගේ බය වෙච්ච දවසක්. ඡන්ද ප්‍රතිපලේ නිකුත් කරා. මම හිටියේ ගෝඨාභය ජනාධිපතිතුමාත් එක්ක. දුරකථන අමතුමක් එනවා ගෝඨාභය ජනාධිපතිතුමාට. කාගෙන්ද? සජිත් ප්‍රේමදාස මහත්තයාගේ. ස්පීකර් දාලා කොහොමද කතා කරේ බය නැති සජිත් ප්‍රේමදාස? කොහොමද කතා කරේ? අනේ බුදු සර් අපිට කරදර කරන්න එපා. මං දේශපාලනේ සමු ගන්නවා. මං කැමති කැලේ අලියෙකුක සතු පොටේවක් ගහන් ඉන්න. මං එතෙන්ට යනවා. අනේ අපිට කරදර කරන්න එපා සර්. මම කකුල් වෙව්ලනවා. අපි ණය වෙලා සර්. නෑ එහෙම කිසි කරදරයක් නෑ. ඔයා දේශපාලනේ කරන්න. ඔයා දේශපාලනේ කරන්න. බය නැති විපක්ෂ නායකතුමා මගේ ඇස් දෙකෙන් දැක්කා අරගලයට ගිහිල්ලා සුසන්තිකාට වැඩි අයියෙන් දුවනවා.